ඉන්දියා YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපේ diet plan එකේ 5 වෙනි දවස. ඉතින් 5 වෙනි දවස සාර්ථක විදිහට කරන හැටි මම ඔයාලට කියලා දෙන්නයි හදන්නේ. 5 වෙනි දවසේ ඔයාලට තියෙන්නේ මස් මාළු එක්ක තක්කලි ගෙඩි 5ක් ගන්න. ඒ වගේම වතුර දීදුරු 10ක් අනිවාර්යයෙන්ම බොන්න ඕනේ. ඉතින් මේ ටික තමයි තියෙන්නේ. මට 5 වෙනි දවස වෙනකොට, ඒ කියන්නේ මම දවස් 4ක් කරාට පස්සේ මගේ ඇඟට සැහැල්ලුවක් වගේම බරක් අඩු වෙලා තිබ්බා. ඒ වගේම කියන්න ඕනේ මගේ ඉන දෙපැත්තේ තිබ්බ අඩු කරගන්න බැරි වෙච්ච මස් පිඩු ටිකෙන් ටික අඩු වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මොන දේ කරත් මගේ ඇඟ අඩු වෙන්නේ නැහැ, මගේ බර අඩු කරගන්න බැහැ කියලා ඉන්න ඕන හැමෝටම මම යෝජනා කරන්නේ මේ ඩයට් ප්ලෑන් එක කරන්න. මම ඉදිරියට තව දවස් 3ක් තියෙනවා, ඒකත් කරලා ඔයාලට පෙන්නන්නම් කොයි විදිහටද මම මැනේජ් කරගත්තේ කියලා. දැනට මම වීඩියෝ 4ක් දාලා තියෙනවා. ඒ 4 ඔයාලට බලා ගන්න පුළුවන් අපේ සෙලිකින් මීඩියා YouTube channel එකෙන්. මේ වීඩියෝ එකේ මම කලින් වීඩියෝස් වල link ටිකක් description එකේ දෙන්නම්. එතකොට ඔයාලට බලා ගන්න ලේසි. ඉතින් කොහොම හරි අද දවසේ මම කොයි විදිහටද කැම කැමේ කොයි විදිහටද මැනේජ් කරගත්තේ කියලා දැන් ඔන්න කියලා දෙන්නයි හදන්නේ. 5 වෙනි දවස උදේට මස් වලට ලුණු ගම්මිරිස් දාලා මම තම්බලා ගත්තා. ඔයාට තම්බන්න බැරි නම් මේක ස්ටීම් කරලා ගත්තත් කමක් නැහැ, ඒක ගොඩක්ම හොඳයි. ඉතින් මෙන්න මේ විදිහට මස් කෑල්ලට තක්කාලි ගෙඩි දෙකක් එකතු කරලා මම උදේට කෑවා. හරිම රසයි. පස්වෙනි දවස දවල්ට මස් කෑලි දෙකක් අරගෙන ලුණු ගම්මිරිස් දාලා සීසන් වෙන විනාඩි 15ක් විතර තියලා අවන් එකට දාලා බේක් කරලා තමයි ගත්තේ. තක්කාලි ගෙඩි දෙකක් එක්ක කෑවා. පස්වෙනි දවසේ රෑට මාළු බේක් කරන තක්කාලි ගෙඩි එකක් එක්ක තමයි කෑවේ. එතකොට තක්කාලි ගෙඩි 5 හරියටම හරි වතුර වේදුරු 10ක් මේ දවස ඇතුළත කොහොම හරි ඔයා බොන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි මම කෑම හදාගෙන කෑවේ. වෙන්දට වඩා මට ඇඟට හරිම ශක්තියක් දැනෙන. ඒ වගේම කොහොමත් මේ ඩයට් ප්ලෑන් එකේ 4 වෙනි දවසෙන් පස්සේ ටිකක් ඇඟට ශක්තියක් දැනෙන්න පටන් ගන්නවා. මොකද මස් මාළු අපි කන නිසා තව දවස් 3ක් අපිට තේනවා කරන්න. මම ඒ තුනත් ඔයාලට පැහැදිලිව කරන්න හැටි කියලා දෙන්න සූදානම් ඉන්නවා. ඉතින් මේක මගේ පෞද්ගලික අත්දැකීමත් එක්ක තමයි ඔයාලට කියලා දෙන්නේ. මොන දේ කරත් මගේ බර අඩු කරගන්න බැහැ කියලා පැත්තකට වෙච්ච හැමෝටම මම යෝජනා කරන්නේ මේ GM diet plan එක කරන්න මාත් එක්ක පටන් ගමු කියලා. ඉතින් ඔයාගේ තවත් බර අඩු කරගන්න ආලෝ ඉන්නවා නම් ඒගොල්ලන්ටත් මේ වීඩියෝ එක ගැන කියන්න. අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊළඟට අපේ තියෙන්නේ 6 වෙනි දවස. 6 වෙනි දවසේ තියෙන්නේ මස් එක්ක එළවලු කන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම වතුර වීදුරු 10ක් බොන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම කියන්නේ මේ දවස් 7ේදී අනිවාර්යෙන් එක දවසකට වතුර වීදුරු 10ක්වත් බොන්න ඕනේ. ඊට වඩා වැඩි වුණාට කමක් නැහැ, අඩුවෙන් බොන්න එපා. ඉතින් මේ විදිහට තමයි මගේ 5 වෙනි දවස ගෙවුනේ. 6 වෙනි දවසේදී කොහොමද මම කෑවේ, කොයි විදිහටද මම මේ දවස මැනේජ් කරේ කියලා අලුත් වීඩියෝ එකක් අරගෙන මම එන සූදානමින් ඉන්නවා. හැමදාමත් මේ වගේ ආදරෙත් නැගතකමෙන් මාත් සමග රැඳී සිටින්න බොහොම ස්තුතියි.